වේවා කුක්කුට රත්නංච. කුකුලා සහ මැණික පිළිමද තමයි අද කතිකාව. මේක කතන්දරයක්. ඒකදා කුක්කුටක් කස්චිත් පාදේ නාම කරංකිරං. දදර්ශ බාසුරං කිංචිත් තෘත්න ශේෂ්ඨං ගෘහාංගනේ. ඒකදා එක දවසක් කුක්කුටක් කියන්නේ කුකුලේ පාදේ නාම කරංකිරං. මේ කුකුලගේ කකුල් දෙකෙන් රොඩු පොරළු ඇදගෙන ඇදගෙන ගියා. එක ශ්‍රේෂ්ඨ ගෘහාංගනේ, ශ්‍රේෂ්ඨ ගෘහ තියෙනවනේ, කියන්නේ සිටු ගෙදරක්. සිටු ගෙදරක වගේ මිදුලේ මෙයා මේ විදිහට පාදේ නාම කරංකිරං කරනකොට එයාට හම් වුණා දදර්ශ. දැක්ක බබලන්නා වූ රත්න මැණිකක්. කාටද දැක්කේ? කුකුලට. කුකුල දැක්ක රත්නක් මැණිකක් දැක්ක. කුක්කුට ශාන විඤ්ඤාස්ස රත්නලාභේන කිං පලං. කුකුල හිතනවා කුක්කුටක් සාඤ්ඤ විඤ්ඤාස්ය ඔගේ, කුකුල හිතනවා රත්නලාභේන කිං පලං, මේ මැණිකකින් මට ඇති ප්‍රයෝජනය මොකක්ද? රත්න මූලං කියද් වේති කිංස ජානාති මන්දදි. මේක මේ කිසිම වැඩකට නැති ගල් කෑල්ලක්. මේක මොනවා කරන්නද කියලා කුකුලා හිතනවා. මේ මැණික දැන් හම්බුනේ කොහෙන්ද? ගෘහාංගණයක. බලන්න මේ කතාවල ගැළපීම. මේක නිකන් ගෙදරක දිනේ මේ මැණික හම්බලා තියෙන්නේ සිටු ගෙදරක. එතකොට පේනවනේ මේ කාලේ සිටු ගෙවල් වල මැණික් මිදුලේ පව වැටිලා තියෙනවා. ඉතර දියුණු ජනතාවක් හිටපු ලෝකයක් මේ. දැන් මේ නැති බංගස්ථාන වෙලා තිබුණාට ඒ කාලේ ඒ මේක වෙන රටක කතාවක් වෙන්න පුළුවන්. නමුත් සිටු ගෙදරක් නේ, ඇත්තටම සිටු ගෙදරකට. අද සිටු ගෙදරක්, ඇමති ගෙදරක්, මහ ඇමති ගෙදරක් කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක් කියලා අපි දකින්නේ බැංකුවලට ණය වෙච්ච ගෙදරකට. ඒ කාලේ රත්න මැණික් බිමැටලා තිබුණු ගෙවල් අපිට තිබුණා කියන සාක්ෂියක් තමයි මේක. ඊට පස්සේ මේ කුකුලා අතක්ෂෝ පක්ෂෝ. පක්ෂෝ වොන්න බලන්න, මේක බහුවචනෙන් යන්නේ පක්ෂෝ. පක්ෂෝ විස්තෘත්‍ය. ඔගේ පියාපත් දෙක විස්තෘත්‍ය විහිදලා විදූය වදනම් මුහුන්. මෙන්න මෙහෙම වචනයක් කියනවා. තදත්‍රං තද් රත්නං අර අන්න රත්නෙට, අර මැණිකට සමහර්ෂයක්. අපි අර මේ හාසයට ලක් කරන්නේ, නින්දාවට ලක් කරන්නේ. අර මැණික නින්දාවට ලක් කරනවා. කවුද? කුකුලා. කුකුලා කොහොමද නින්දාවට ලක් කරන්නේ? හේ රත්නා, හේ රත්නා. ඒ කියන්නේ ඒ මැණික, හේ රත්නා සිරසා දෘත්වා බෝලුවේ තියාගෙන ලෝකස්ත්වාම අභිනන්දතු. ලෝකෙ ඉන්න මිනිස්සු අභිනන්දනය කරනවා. ද ඔළුවේ තියාගන්නවා. ඇයි මැණික ඔළුවේ තියාගන්නවද? ඔව්, ඒ කාලේ රජවරු මැණික අරගෙන ඔටුනුල පළඳලා ඔළුවේ තියාගත්තා. දැන් කාලේ ඔළුවේ තියාගන්නවද? ඔව්. දැන් මැණිකක් ගෙදර තියෙනවා නම් අපි කොයි වෙලාවෙත් ඒක තමයි ඔළුවේ තියෙන්නේ නේ. මම මැණික කොහෙද තියෙන්නේ? එවනත් අපි ආදරය කරන කෙනාට අපි කියනවා මේ මැණික. ඈ, ඒ නිසා මේ මැණික අපි රැකගෙන තියාගන්නවා. ඒක තියෙන්නේ නිතරම මෙමරි, මනස ඇතුලේ, ඔළුව ඇතුලේ. ඒක තමයි මේ කුකුලා කියන්නේ. ඒ ලෝකස්ත්වා, ලෝකේ ඉන්න සත්වයෝ, මිනිස්සු කියන සත්වයෝ උඹට වඳිනවා. උඹ ඔළුවේ තියා ගන්නවා. අභිනන්දතු ලෝකස්ත්වාම අභිනන්දතු. කින්තු ධාන්‍ය කණේත්වං. එහෙ වුණත් කින්තු කියන්නේ ඒත් වැලිදු. ධාන්‍ය කණේත්වං, ධාන්‍ය කැබල්ලක් තරම්වත් වටින්නේ නැති නුඹ මිනිස්සු ඔළුවේ තියලා වඳිනවා. මොකද කුකුලට ඕනේ ධාන්‍යනේ. හැබැයි කුකුලට හම්බ වෙන්නේ නැහැ සම්පූර්ණ ධාන්‍ය. මේ හාල් එහෙම, මේ හාල් පිටින් හම්බෙන්නේ කැඩිච්ච කෑලි. ධාන්‍යත්වං, දා කණේනත්වං, ධාන්‍යත්වං, ධාන්‍ය කැබලි, කැඩිච්ච පොඩි කෑලි තමයි කුකුලට හම්බෙන්නේ. එතකොට ඒ ධාන්‍ය කැබල්ලක් තරම්වත් තොප වටින්නේ නැත කියලා කුකුලා කියලා කියනවා. කින්තු ධාන්‍ය කණේත්වං නෛව සදෘශ්‍ය මරසේ. කවදාවත් නුඹ මැණික, උඹ ධාන්‍ය කෑල්ලක් තරම්වත් වටින්නේ නැහැ. ධාන්‍ය කෑල්ලක් තරම්වත් සම කරන්න බෑ. ඔබ ධාන්‍ය කෑල්ලකට සමාන තරම්වත් වටින්නේ නැති එකෙක් තමයි මේ කියලා මැණිකට ගර්හා කරනවා. ඉත්‍යුක්ත සතු රත්නං, ඒ රත්නය පාදේ නා ශීප්ත දූරත. කකුලෙන් අරගෙන, අර තියෙනවනේ ඇඟිලි තුනක් විතර, ඒ කකුලෙන් අරගෙන ශීප පාදේ නා ශීප්ත දූරත ඈතට විසි කරලා දැම්මා. ගතවාන් ශීඝ්‍රම් ධාන්‍ය වේක්ෂණ තත්පරං. ධාන්‍ය කැබලි හොයන්න ඉතා වේගයෙන් ගියා යන්න. ඔන්න කතාව ඉවරයි. ඒ කියන්නේ වාර්තා සමාප්තම්. දැන් මේක අපිට ගන්න තියෙන මොකද්ද? කුකුලා දැනගෙන හිටියේ නෑ මැණිකේ තියෙන අගය. අදත් ඒ වගේ. මේ රත්න, මේ මැණික් තමයි මේ සංස්කෘත භාෂාව. හැමෝම මේකේ අගය දන්නේ නෑ.
ඔබ අපි දන්නවා. ඒ නිසා ඔබ අපිත් එක්ක එකතු වෙලා මේක අධ්‍යයනය කරන්නේ. මම තව අධ්‍යයනය කරන්නේ මේක දන්න නිසා. ආයුර්වේදය කියන්නේ මැණිකක්. ඒක දන්නේ නැහැ. මේ දන්නේ නැති අය මේකට ගර්හා කරනවා. මේකේ වටිනාකම දන්නේ නැති අය ගර්හා කරනවා. නමුත් මේකේ වටිනාකම පහළ යනවද? නැහැ. මේක හැමදාම ඉහළින් ඉහළට යනවා. බුද්ධිමතුන් අතරට යනවා. ඉතින් එහෙනම් අපි තත්පර නොවී ගර්හා නොකොට අපිට තියෙන්නේ අපිට රත්නයක් ලැබිලා තියෙනවා. මැණිකක් ලැබිලා තියෙනවා වගේ ආයුර්වේද ගැන හිතමින්, දේශීය වැදගම ගැන හිතමින්, සංස්කෘත භාෂාව ගැන හිතමින්, එහි තත්පර වෙන එක සහ එහි තියෙන සංයෝජන ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිත දැක්ම ඉදිරියට ගෙන්න ගන්න එක ඉදිරියට යන එකයි. එහෙසේනම් තවත් කතාවකින් හමු වෙනතුරු සියලු දෙනාටම සර්ව සුභ සිරිතක්.